සනත් ජයසූරිය කියන්නේ ලෝක ක්‍රිකට් වෙනම පරිච්ඡේදයක් ලියාගත් ක්‍රීඩකයෙක්. සම්පූර්ණයෙන්ම එක් දින තරග රටාවම උඩු යටිකුරු කරපු මේ ක්‍රීඩකයා තමන්ගේ ක්‍රිකට් ජීවිතය අවසන් කරන්නේ ලෝකයේ බිහිවුණු සාර්ථකම තුන්වැනිව ක්‍රීඩකයෙක් විදිහට. අපි අද කතා කරන්නේ සනත්ගේ ආරම්භය ගැන. ඒ කියන්නේ සනත් ජයසූරිය කියන නම මුලින්ම ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයන්ගේ කටට හුරු වුණු ලෝකේ පුරා විසිරුණු ක්‍රීඩකයෙක් එක්ක සනත් ක්‍රීඩා කළ පළවෙනි තරගාවලිය ගැන. මේ තරගාවලිය තමයි සනත් ක්‍රීඩා කළ 19-5 ලෝක කුසලාන තරගාවලිය. අපි බලන්න යන්නේ සනත් එක්ක ඒ ලෝක කුසලාන තරගාවලියේ ක්‍රීඩා කරපු පස්සේ කාලේ සනත් වගේ ක්‍රිකට් ලෝකේ ජයගත්ත තරු කවුද කියලා. මේ තරගාවලිය තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ. ඒ 1988 අවුරුද්දේ. තරගාවලියේ අවසාන තරගයේ ජයග්‍රහණය කරන්නේ පාකිස්තාන කණ්ඩායම පරාජය කරන ඕස්ට්‍රේලියා කණ්ඩායම විසින්. මේ තරගාවලියට පාකිස්තාන කණ්ඩායම නියෝජනය කරන දක්ෂ ක්‍රීඩකයෝ රැසක් පස්සේ කාලේ ජාත්‍යන්තර පිටියේ දෙවනත් කරන්න සමත් වෙනවා. ඒ ක්‍රීඩකයෝ තමයි ඉන්සමමුල් හක්, අකීබ් ජාවෙඩ් සහ සයිඩ් අන්වර් කියන්නේ. ඒ වගේම මේ තරගාවලියට එංගලන්ත කණ්ඩායම නියෝජනය කරපු මයික් ඇතටන් වගේම නසාර් හුසෙන් කියන ක්‍රීඩකයෝ දෙන්නම පස්සේ කාලෙක එංගලන්ත කණ්ඩායමේ නායකත්වයේ දරන්නත් සමත් වෙනවා. මේ තරගාවලියේ සනත් එක්ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ආරම්භ කරන ඉන්දිය ක්‍රීඩකයෝ දෙන්නෙක් තමයි නයන් මොංගියා සහ ප්‍රවීන් අම්රේ කියන්නේ. නව ශ්‍රීලන්තයේ නියෝජනය කරමිනුත් මේ තරගාවලියේ නියෝජනය කළ ක්‍රීඩකයෝ සුපිරි දක්ෂතා පෙන්වන්න සමත් වුණා. ඒ වගේ ක්‍රීඩකයෝ දෙන්නෙක් තමයි ක්‍රිස් ෆින්ගල් සහ ක්‍රිස් ක්‍යාන්ස් කියන්නේ. මේ තරගාවලියේ නියෝජනය කරපු කොදෙව් ක්‍රීඩකයෝ ජිමි ඇඩම්ස් සහ රෙඩ්ලි ජේකබ්ස් වගේම ජාත්‍යන්තර පිටියේ පස්සේ කාලෙක සුපිරි වැඩ පෙන්වපු ක්‍රීඩකෙක් තමයි බ්‍රයන් ලාරා කියන්නේ. අනික් රටවල් ඒ වගේ සුවිශේෂ ක්‍රීඩකයෝ මේ තරගාවලිය හරහා තමන්ගේ රටට හිමි කරගනිද්දී අපේ රටට 1988 ලෝක කුසලානයේ හොඳ ආරම්භයක් වෙනවා. එයයි තමයි අපි කතා කළ සනත් ජයසූරිය, රොමේෂ් කළුවිතාරණ සහ චන්දික හතුරුසිංහ කියන ක්‍රීඩකයෝ. මේ ක්‍රීඩකයෝ එදා ශ්‍රී ලංකාව ක්‍රිකට් පෙන්වීම ආරම්භ කළ ගමන තාම නතර කරලා නැහැ කියලා තමයි අපිට පේන්නේ. ඔයා මේ වීඩියෝවට කැමති නම් ලයික් කරන්නත්, ක්‍රිකට් වලට කැමති වාගේ යහළුවෙකුට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඔයා තවමත් අපේ channel එකත් එක්ක එකතු වෙලා නැතිනම් අපේ channel එක subscribe කරන්න. ආයෙත් ක්‍රිකට් පිටියේ අලුත් මුතරතුරු සමගින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙදීන් ඔයාට සුබ දවසක්.